දේහාම්තුනේ මු මොචරියක් කරනවා වගේනේ බලන්නකෝ මේ දාලා තියෙන කමෙන්ට් එකේ බෝටියයි මේ බ්ලොග් එකේ නත් තව විස්තර ටිකක් හොයන්න වෙයි අපිට බෝටියයි උඹරම ගුලිය කඩේ වැදි ගාවිලා යන්න චී රෝසමෙය ඔයා මේකට කේන්ති අරන් වැඩක් නෑ මෙයා ඔයාලා මොනව කිව්වත් ඕකගේ පුඩේ කඩි කරන්න ඕනේ කඩේ කඩලා නම් හරියන්නේ නෑ රෝසා ඔය වැඩේට අපි පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ මේ වගේ වැඩක් හෑන්ඩල් කරනකොට मुका මේ තියෙන එක වාට දැන් කෝල් එකක් දෙන්න පුළුවන්. නියමයි. ඔයා හරියට වැඩේ කරලා තියෙනවා. සිසිලි ඔයා මෙතන. අනික් කට්ටිය මොනවද හොයාගත්තේ? සිසිලි කියන විදියට ෆෝන් නම්බර හොයාගෙන මෙව්වේ සාමාන්‍ය අසාමාන්‍යක හොයන්න බෑ. මොන විකාරද මන්දා? මට නම් ඔය වැඩ හරියන්නේ නැහැ. ඔයාගේ චන්දි පාට අපිට දාන්න තේරෙන්නේ නෑනේ රෝසා. අපි ලේඩීස්ලානේ. නේද සිස්ටර් සිසිලි? අපි ස්මාර්ට් වෙන්න ඕනේ. ඔයා සියලුම ප්‍රශ්න එතකොට විසඳ ගන්න පුළුවන්. මටත් හරියටම නම් තේරෙන්නේ නැ මේ ප්‍රශ්න විසඳ ගන්න. නමුත් අපි මෙහෙම කරමු. කෝල් එකක් දෙමු කුණු අස්කරන අයට. කොහෙන්ද බලන්න. හරි. හරි. ඩයල් වෙනවා. කට්ටි පොඩ්ඩක් කෑ ගහන්න එපා. මම ස්පීකර් එකට දාන්නම්. එක අවසන්නේ වගේනේ. මං කිව්වා ඒ වෙඩ හරියන්නේ නැහැ කියලා. පණ්ඩිත වෙඩ කොහෙද මං කියන්නේ යහන වෙයි. මං එහෙම කිව්වා නෙමේ මට දැනගන්න ඕනේ බල්ලන් කුක්කන් එකේ කුණු වස් කරනකොට එතන මොන හරි සැක කටයුතු යමක් තිබුණාද කියලා මොකද ඒකට ගෙනියන බල්ලෝ සේරම මැරෙන ඉන්ජෙක්ෂන් ගහලා අපරාධයනේ අනේ මොන හරි දන්නවනම් අපිට ඒක ගැන කියන්න බල්ලෝ මැරෙනවා හැබැයි මං එතන ඇත්ත කුණු නම් පට්ට ගඳයි හැබැයි වැඩිපුර ගෙවෙනවනේ ඔන්න ඔය ඇත්ත ඒත් මහත්තයෝ වෙච්ච සිද්ධියම කියන්නම්කෝ මාතේ කාලෙකින් නැන්න උනේ ඔහේ ආවද හොඳයි හොඳයි ආපු එක මේ බෑග් ටිකක් තියාගන්නකෝ එකතු වෙලා තියෙන කුණු ටික මං ගෙනියන්නම් ඔය ඉන්ජෙක්ෂන් කුප්පි එතකොට බෝතල් ප්ලාස්ටික් කෑලි ඔක්කොම මට දෙන්න ඕනේ ඒක කමන්නේ මල්ලඟ ප්ලාස්ටික් කෑල්ල නම් ඔයාට දෙන්න බෑ මොකද මා බිස්නස් එක කරනවනේ ඒකෙන් ඔයාට පුළුවන් මගේ බිස්නස් එකට සෙට් වෙන්න වදන්නෝනි මං නියම ජෙනුයින් පොර ආකදාන කුණු ප්ලාස්ටික් වලින් මොන බිස්නස්ද මාත්‍ය මේ අපිට බොරු කරනවා ඔව් අගන්නේ ලොකු ෆැක්ටරි මාත්‍ය වදන්නේ මගේ බිස්නස් එක අපි ප්ලාස්ටික් බිස්නස් එකක් කරනවනි වදන්නේද බල්ලකෝ කෝස්සේ මොන ප්ලාස්ටික් බිස්නස්ද මාත්‍ය මගේ නම් මොලෙත් එක්ක කොලොප්පන් උනා මං යනවා මාත්‍ය ඔයාට බිස්නස් කරන්න කිව්වද මම කාරයත් මේ බල්ලවස්සේ ප්ලාස්ටික් බිස්නස් කරන්න මේ අපිට නෝකින්ද මංගුවාට කියලා දෙන්න මගේ බිස්නස් එක මොකද්ද කියලා. අපතන්න ප්ලාස්ටික් බිස්නස් එක තමයි හිස් බෝතලයට රුපියල් 5ක් හම්බෙන එක මාත්‍යෝ. අයියෝ මේ බලනවා මෙන්න මේක තමයි මගේ බිස්නස් එක. මම සෙල්ලම් බඩු අදිනවා. ප්ලාස්ටික් වලින් සෙල්ලම් බඩු. ෂා පංකාදුනේ. හා මේ ඔයාට කැමති නම් ওই ප්ලාස්ටික් බඩු මට ගෙනලා දෙන්න. මම වගේ සෙල්ලම් බඩු අදලා ඔයාට කොමිෂන් එකක් දෙන්න. මම බිස්නස් කරන මිනිහනේ. මේ පේනවද ලස්සන? ෂා ඩිලමයි හරි කැමති සත්තු හම් වලින් දාන්නේ මේවා සත්තු අකේ මොචිට බුදු අම්බෝ මාත්‍ය අකුණක්වත් ගැව්වයි මේ දවල් මොන අකුණුද අංක ප්‍රශ්නයක් උන්නේ නැ මේ අපේ එක්කෙනුට වැරදීමක් වුණා
ඔයාගේ විස්තර වලට බොහොම ස්තුතියි. අපි ගොඩක් දේවල් දැක්කා. ඔය විස්තරයි දෙයින් මං මාත්‍යලයක විතරයි ඕන් කිව්වේ. මට නම් තේරුනේ. මැරිච්ච බල්ලොන්ගේ හන් වලින් තමයි ඔය ඔක්කොම සෙල්ලම් බඩු ටික හදනව ඇත්තේ. මාත්‍යෝ ඕකට දේශපාලන හයියෙම තියනවා. ඒක තමයි. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔය වගේ කඩවලට හොඳ පාඩමක් උගන්වනවා මේ පාරන. කිසි දෙයකට බය වෙන්න එපා. රෝසා බය වුණාද කොහෙද? මට තියෙනවා පොඩි අදහසක්. ඕගොල්ලෝ බලාගන්නකො මං කරන වැඩේ මොකද්ද කියලා. මොටි අයියේ මේ රෑ වෙලා මොන මංගල්‍යයක් කියනවද මන් දන්නේ. මේක තමයි තැන. තැන කිව්වා. මෙතන තමයි අපි ඉන්න ඕනේ. තේරුණාද රෝසා? ඔයා කියනවා මං ආනේ. තේරුණාද? මේ බල්ලන් කුක්කන් ස්පොට් එකනේ. මොටි අයියේ ඔයා මයින පැත්තකට වෙලා ඉන්න මම දෙන්නම් ඕකගේ හුම්බට හැට. රෝසා ඔයාට තේරෙන්නේ නැමේ රහස් පරීක්ෂක වැඩ කොහොමද කරන්නේ කියලා. මේක හීන් සීරුවේ කරන්න ඕනේ. අද අපි ආවේ සාක්කී එකතු කරන්න. සාක්කී එකතු කරන්න. ආ රෝසා රෝසා අන්න බලන්න. ඩයල් එකේ එලියට ආවා. අර නේද තඹ කොණ්ඩය. මිනිහා නේද? ආ ඉත බං ඕකට බං. කොහෙන්ද? ඔහොම ඉන්න. මුකුමේ බොඩේයි මලන පැත්තකට වෙලා ඉන්න මං ඕකගේ බෙල්ලම අල්ලගෙන ඉන්න. ඔයාට තේරෙන්නේ නැහැ රෝසා. අද ආවේ අපි මිනිහට ගහන්නවත් අල්ලගන්නවත් නෙමෙයි. අද අපි ආවේ සාක්කී එකතු කරගන්න. අපි මෙයාව හිමීට ෆලෝ කරන්න ඕනේ. මෙයා මොනවද කරන්නේ කියලා බලන්න ඕනේ. ආ FBI සීන් එකක් කියන. ආ කවුරුත් නැහැ වගේ. හරි හරි. අයියෝ අයියෝ කවුරු දැක්කද දන්නේ නැහැ වැටුණානේ කවුරුත් නැහැ. ආ දැන් මට තේරුණා සීන් එක. වාට තේරුණාද රෝසා? මෙයා මෙයාගේ කුණු සේරම ගෙනියන්න දෙන්නේ නැහැ අරයට. ඉන්ජෙක්ෂන් එහෙම දාපු කොටස් ටික ඉතුරු කරගන්නවා. දැක්කද? ආ පොඩි අයියේ එහෙනම් ওই බෝතල් ටික අරගෙන යන ඇත්තෝ මිනිහාර ෆැක්ටරි එකෙන් දෙන්න වෙන්නේ. මේක තමයි හොඳම වෙලාව. අපි දැන් මිනිහා පස්සේ පන්නලා යන්න ඕනේ. කොහෙටද මෙයා ගිහින් දාන්නේ කියලා බලාගන්න. මෙයා සෙල්ලම් බඩු හදනවා කියලා කියන්නේ බොරුවට. ඒක නිකන් පොඩි කවරප් එකක්. මෙයා අරයට කිසිම ප්ලාස්ටික් බඩුවක් එකතු කරගෙන යන්න දෙන්නේ නැහනේ. මෙයා කියන්නේ සෙල්ලම් බඩු හදනවා කියන්නේ පට්ට බොරුවක්. අපි බලමුකෝ මොකක්ද ඇත්ත කේස් එක කියලා. ඔය යන්නේ කැලේස්ස. අපි මෙතන නවත්තමු. මේ මොකද්ද මේ? කොටයි ගන්න. හරි. සාක්කියක් තියෙනවා. නැමෙන්න නැමෙන්න. නැමෙමු නැමෙන්න. ආ. දැන් අපිට සාක්කියක් එකතු කරගත්තා. මෙව්වත් පට්ට. මේක ඇත්ත නැත්නම් අපි ගිහිල්ලා හොයලා බලමු.